එවැගේම රුපියල් 10ට තිබිච්ච පෑන දැන් රුපියල් 40ක් වෙලා තියෙනවා. එවැගේම මකන කෑල රුපියල් 25ක් වෙලා තියෙනවා. එක වසර ඉඳලා 10 වසර දක්වා දරුවන්ට ඒ පොත් පට්ටි ගන්න රුපියල් 15000ක් වෙලා තියෙන වෙලාවක විදුලි බල ඇමතිවරයා තමන්ගේ චූන් එකට විදුලි බිල වැඩි කරන්න ඕන කියලා කියනවා වෙන විසඳුම් නැහැ. ඒ නිසා උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන එක පැත්තකින් විදුලිය කපන එක අනිත් පැත්තෙන් උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට දීලා ඒ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය අනාගත අපේක්ෂාව මේ අඳුරේ තියෙන එකයි. ඒ නිසා අපි අහලා තියෙන ඕම්ගේ නියමයේ කියන එකක් උෂ්ණත්වය වැනි භෞතික රාශියක් නියතව පවතින විට යම් කිසි සන්නායකයක් තුලින් ගලන ධාරාව එම සන්නායකයේ දෙකලවර විභවාන්තරයට සමානුපාතික වේ කියලා. අපි අලුතෙන් අහන නියමය තමයි කංචුන්ගේ නියමය. ඒ තමයි විදුලි වල පද්ධතින් ඒ වගේම බලාගාර නියතව පවතින විට අහිංසක මේ උපස් පෙළ දරුවන්ට විදුලිය ලබා දීමේ නියමය තමයි කංචනගේ ට්වීට් වලට එහෙම නැත්නම් Facebook සටහන් වලට අඩෝ ඇඩියා වලට සමාන වෙයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ විදුලි බල ඇමති කංචුන්ගේ නියමය. ඒ නිසා අපට කියන්න තියෙන්නේ විදුලි බල ඇමතිතුමනි ඔබට විදුලිය දෙන්න බැරි නම් ඔබ අසමත්. ඒ නිසා උපාය මාර්ගය බවට පත් කරගන්න එපා මේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයේ බිල්ලට දීලා ඔවුන්ගේ අනාගතයේ බිල්ලට දෙන එක. ඒ නිසා ඔබ කල යුත්තේ ඔබට ඔය කරන්න බැරි නම් ඔය විදුලි බල ඇමති ධූරය විශේෂයෙන් අපේ ඉන්න මොරටුව පැත්තේ දක්ෂ තරුණයෝ ඒ නිසා වෛරින් ගැන දන්න ඒ නිසා ඒ තරුණියෙක්ට දුන්නා නම් ඔయిత වඩා හොඳට කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපට කියන්න තියෙන්නේ විදුලි බල ඇමතුමනි ඔබතුමා මේ කනකැස් බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ මේ දරුවන්ගේ බලාපොරොත්තු බිල්ලට තියන්න එපා කියන එක තමයි අපට කියන්න තියෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් ඊළඟට අපට මතක් කරන්න තියෙන්නේ මේ ආණ්ඩු 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා අපට අර්ධ නිදහසක් එහෙම නැත්නම් ඩොමිනියන් තත්ත්වයක් ලැබුණා. ඒ වගේම 1972 මේ මාසේ 22 වෙනිදා අපි ජනරාජ්‍යයක් බවට පත් වුණා. හැබැයි ඒ අනුව අපට ආර්ථික අපහසුතාවය මත අපි නිදහස සමරනවා නම් ඒ කෝටි ගාණක් වියදම් කරලා ඒක හරියට අර බඩට ලුණු කැඳ පයට විල්ලුද වගේ ක්‍රමයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සහනය දරුවන්ට දීලා ඒ නිදහස අධ්‍යාපනයේ නිදහස ඒ වගේම ජීවත් වීමේ නිදහස බඩගින්නට උත්තර දීමේ නිදහස මේ දරුවන්ට ලබා දෙන්න කියලා අපි ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ දරුවන් අම්මලයි අද මුළු රටම වහකන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක දුරු කරලා විශේෂයෙන් අපි කාංචන ඇමතිතුමා කියන්නේ ඒ නිසා ඔබට විදුලිය දෙන්න බැරි නම් ඔය ඇමතිකම දෙන්න තොත්ත බබෙක්ට කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා විදුලිය ලබා දීම අත්‍යවශ්‍ය සේවාවක්. එහෙම නැති වුණොත් එහෙම මේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න ආවොත් අපි ඔබතුමන්ට එරෙහිව අපි මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා මානව හිමිකම් කමිසමට යනවා. ඒ නිසා ඔබට මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමේ සාපය ඔබතුමාටින් ගැලවෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සාපයෙන් ගැලවෙන්න, ඒ පාපයෙන් ගැලවෙන්න මේ දරුවන්ට ඒ අධ්‍යාපනය ලැබලා ඔවුන්ගේ අනාගත සිහින සුරක්ෂිත කරගන්න, ඒ වගේම අනාගත සිහින අරමුණු වලට යන්න ඒ අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි. එන්න. මේ කලේකට අලුතෙන්මනේ. ඔව්, පර්මිට් එකක් හම්බුණානේ. ඈ, ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උන්දියන් සල්ලි එවන්න එපා කියලා. උන්දියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි කොටක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.